ක්‍රීඩාපිටියේදී අදත් අපි කතා බහ කරන්නට සූදානම් වන්නේ ක්‍රිකට් ගැන. ක්‍රිකට් කියන්නේ මම ඊට පෙර වැඩසටහනේදීත් සඳහන් කළා ශ්‍රී ලංකාවේ තියෙන ජනප්‍රියතම ක්‍රීඩා. ඒ නිසා ක්‍රිකට් ගැන කතා කරන්නට අදත් අපි අපේ මැදිරියට ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ආරාධනා කළා. මේ පුද්ගලයා ක්‍රිකට් ක්‍රීඩකයෙකු පමණක් නොවේ. එක් පැත්තකින් ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. තවත් පැත්තකින් ඔහු තරග විනිශ්චයකරුවෙක්. තවත් පැත්තකින් ඔහු තමන්ගේ දස්කම් ලොවට ලේඛනයේ ඉදිරිපත් කරන ලේඛකයෙක්. මේ නිසා ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ පැත්තෙන් විනිසුරුවරයෙකුගේ පැත්තෙන් සහ ලේඛකයෙකුගේ පැත්තෙන් විග්‍රහ කරන්නට පුළුවන් කෙනෙක් තමයි අද අපේ මැදිරියට අපි ආරාධනා කළේ. ඔහු නමින් හේමන්ත බොතේජු. හේමන්ත බොතේජු තවත් විදිහකින් කියනවා නම් මගේ දිගු කාලීන මිත්‍රයෙක්. අයිබෝන්. ඉතින් දැන් ඔබ ක්‍රිකට් ක්‍රීඩකයෙක් බවට පරිවර්තනය වෙනවා. මුලින්ම ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වෙන්නේ කොහොමද කියන කාරණය ගැන අපි කතා කරමු. ඇත්තටම මම ප්‍රශ්න විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට එළඹෙන්නේ. ඊට අමතරව දැන් ඊට කලින් ඉඳලා මගේ පවුල් පසුබිම ක්‍රිකට් එක තිබ්බා. තාත්තා ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඉතින් තාත්තා ගෙදර ප්‍රැක්ටිස් කරන විදිහ මම දැකලා තියෙනවා. මම හිතන්නේ ඒ ආභාෂයෙන් තමයි මගේ ක්‍රිකට් දියුණු වෙන්නේ නැත්තේ. ඒත් එක්කම ස්කූලට ආවට පස්සේ අන්ඩර් 13 අන්ඩර් 15 ෆස්ට් 11 ඒටිගේදී මම නායකත්වය හැම එකකින් වගේ දැරුවා. පළමුවෙන් අවුරුදු 5ක් ක්‍රීඩා කරා. ඒ අතරතුර ඊට පස්සේ ඉස්කෝලන කාලයම මට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට බැඳෙන්න හැකියාවක් ලැබුණා. එතනින් එහාට තමයි ඉතින් මගේ ක්‍රිකට් එක එහෙම දියුණුවලා ගියේ. කොහොමද තව ටිකක් විස්තර කරමු ගෙදර පසුබිම. තාත්තා ඇතම නොමැඩ්ස් ක්‍රීඩා කණ්ඩායමේ නීත්‍ය සාමාජිකයේ ආරම්භක පිටිකරුවෙක් සහ ආරම්භක පන්දියවන්නේ. ඉතින් මමත් ඇතරම ඉස්කෝලේ කාලෙත් මමත් ඉස්කෝලේ ආරම්භක පිටිකරුවයි ආරම්භක වීග පන්දි යවන්නේ. ඉතින් අපි තාත්තායි මමයි තාත්තගේ මැච් තිබ්බාම මම තාත්තගේ බලන්න යනවා. ඉතින් ඒ අතරතුර අපිට හම් වෙන විවේක කාලේ තාත්තා මැච්චේ කවුට්ලා ඉන්නවා නම් මට ඇවිල්ලා මූල් කරනවා අපි නොමැඩ්ස් නෙට්සල සෙල්ලං කරලා ඇති ඕන තරම්. ඉතින් තාත්තා ඇතර මගේ පිටිපස්සෙන් සෙවනල්ලක් වගේ හිටියා මගේ ටික දියුණු කරගන්නකම්. දැන් ආරම්භය ගැන කතා කළොත් කොයි කාලෙ විතරද මේ ක්‍රිකට් පිත්තක් අතට ගන්න ඇත්තේ? මම හිතන්නේ අවුරුදු 7 වගේ කියලා තමයි ගෙදරින් කියන්නේ. මොකද මේ මගේ සීයා කෙනෙක් මට එයා මතින් හදපු අඹ ලීයකින් හදපු බැට් එකක් මට දුන්නා. තව මං ගාව ඒ බැට් එක තියෙනවා. ඉතින් ඒක තමයි මම හිතන්නේ මං මතක ඇති කාලෙක මට මතක තියෙන දේ ක්‍රිකට් සම්බන්ධයෙන්. ඊට අමතරව ඉතින් අපි ගෙදර සෙල්ලම් කරනවා ඕන තරම්. දැන් එතකොට පාසලට ගියාට පස්සේ පළමු කණ්ඩායමට ඇතුළත් වෙන්නේ නැත්නම් 11 පහළ කණ්ඩායමට ඇතුළත් වෙන්නේ කොයි ආකාරයටද? කවුරු හරි ආරාධනා කළාද? තමන්ම විහිං ඉදිරිපත් වුණාද? කොහොමද මේ? ඒකත් හොඳ කතාවක්. මම හිතන්නේ කවුරුත් විශ්වාස කරන්නේ නැහැ තාත්තා මට ක්‍රිකට් ගන්නවට පස්සේ මම ක්‍රිකට් පුහුණුනේ ගුරුවරියකකින් කියලා. අපේ ස්කෝලේ හිටියා මිසෙස් විජේපාල කියලා. එයා අපි දන්තරමට වෙන විද්‍යාලයක මේ පාපන්දු පුහුණු කාරණියක්. ඉතින් අර ඉන්ටර්වල් එකේදී ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරන ළමයි දිහා බලාගෙන ශිෂ්‍යනායකව ඇතේ ඒගොල්ලන්ට එන්න කියලා නම පන්ති ලියාගෙන තමයි මුලින් මේව කරේ. මොකද එතකොටත් මම සාමාන්‍යයෙන් අනිත් අයට වඩා උස ක්‍රීඩකයෙක්. ඉතින් මං ගහන පාරවල් දැකලා ක්‍රිකට් පාරවල් ටික දැකලා මං හිතන්නේ මටත් ඒ විදිහ ආරාධනාවක් ලැබුණා මිසෙස් විජේපාලගෙන් ෆස්ට් අන්ඩර් 13 ටීම් එකට එන්න කියලා. එහිම තමයි ගුරුතුමනි. ඊට පස්සේ ලයල් මෙන්ඩිස් මගේ ගුරුවරයෙක් විදිහට ආවා ඉස්කෝලට. ඊටින් පස්සේ උපාලි හංගම් මහත්තයා ෆස්ට් 11 කෝච් විදිහට ආවා. දැන් අවුරුදු 13 පහළ කණ්ඩායමට යනකොට අවුරුදු 13 පහළ කණ්ඩායමේදී ඔබ යම් කිසි ආකාරයක දස්කම් දක්වන්නට ඇති ඊට ඉහළට යන්නට සුදුසුකම් ලබා ගන්නට එහෙම නැත්නම් පාසල නියෝජනය කරන ඊළඟ කණ්ඩායමට ඇතුළත් වන්නට මතක හිටින දක්ෂකම් මොනවද ඒ කාලේ? මම හිතන්නේ හැම අන්ඩර් 13 නම් මට මතක තියෙන ලොකුම දේ තමයි ඉස්සර අපේ ටීම් එකට අනිත් ටීම් හරි බයයි. මොකද වේග පන්දු යවන්න එක විදිහට මැටිමේදී මගේ පන්තු වලට බොහොම ලොකු ඉපිලීමක් තියෙනවා. ඉතින් මම හිතන්නේ බෝ තරංගවල කඩුළු පහකට වඩා මට දවා ගන්න හම්බුණා. ඉතින් අන්ඩර් 13 අන්ඩර් 15 කාලේ සෑහෙන භයංකාර පන්දුවනෙක් විදිහට මම ප්‍රසිද්ධයි වෙනත් විද්‍යාලයන් සමග. දැන් උස කීයද? තාමත් ඒ උසම තමයි අඩි 6යි. එතකොට ඒ කාලෙත් ඒ උස තිබුණා? ඒ කාලෙත් ඒ උසම තිබ්බා.
දැන් පන්දු යවන්නෙක් විදිහට වේග පන්දු යවන්නෙක් විදිහට එහෙම නැත්නම් මද වේග පන්දු යවන්නෙක් විදිහට මැටිමේ පන්දු යව ඔබට පිටිකරුවන් යම් කිසි ආකාරයක බයක් දැක්කුවා මැටිමේ පන්දු යවන්නද ලේසි එහෙම නැත්නම් සාමාන්‍ය ටර්ෆ් එක එහෙම නැත්නම් තරතිරුයි පන්දු යවන්නද ලේසි ඒක ඔය අංශ දෙකත් එක්කම වෙනස් වෙනවා මොකද පළමු පෙළ ඉස්කෝලේ තරඟ කරන්න කලින් අපි මැටිමේ සෙල්ලම් කරන ඉතින් මැටිමේ ඉපිලීම වැඩි හැබැයි අපි ලොකු ක්‍රිකට් එකට එනකොට ටර්ෆ් එකේ තමයි ගන්නෙ ඒකෙදි වෙනස් ආකාරයෙන් තමයි පන්දුව දෝල්නේ වෙන එක ස්පීඩ් එක බවුන්ස් එක තියෙන ඉතින් ඒ තත්ත්වයන් දෙකක් හැබැයි ඒ තත්ත්වයන් දෙකේදීම ඉතින් හරි ආකාරව අපිට පන්දුව යවන්න හැකියාව ලැබුණා ක්‍රිකට් ගහන ඔබ දන්නවා ක්‍රිකට් ක්‍රීඩා කරන ඔබ දන්නවා මැටිම කියන්නේ ලනු පැදුර වෙනත් විදියකින් කිව්වොත් දැන් වේග පන්දු යවන්නේ අර පන්දුවේ සීමය භාවිත කරනවා පන්දුව දෝලණය කරන්න පන්දුවේ පිළීම ලබා ගන්න ඔබ කුමන ක්‍රමවේදයක්ද පාවිච්චි කළේ දැන් ඔබ කියනවා මේ වයස අවුරුදු 15න් පහල කණ්ඩායමේදීත් ඔබ බවුන්සර් පන්දු යවනවා වේග පන්දු යවනවා කොයි විදිහටද මේක පාවිච්චි කළේ ඇත්තටම ලනු මේ මැටින් එකේදී අපේ බෝලේ අලුත් පිට තියනවා නම් බෝලේ හાર્ඩ් නම් බවුන්ස් එකක් අනිවාර්යයෙන්ම තියෙනවා ඉතින් ඒකට අර ක්‍රීඩකයාගේ ශරීර ශක්තිය යෙදුවාම ඇත්තටම මේ වේගයක් එනවා නමුත් අපි ටර්ෆ් එකට ගියාම බෝලේ දෝලණය කරන අපි ඉගෙන ගන්න ඕනේ මොකද සීම් එක අල්ලන විදිහ තියෙනවා ෂයින් එක කොයි පැත්තටද පාවිච්චි කරන්න කියලා තියෙනවා සමහරක් බෝල සීම් එක හරහට අල්ලලා දාන ඒවා තියෙනවා ඉතින් වෙනින් ඒවට වඩා අපි ඇඟිලි කරකවලා දාන බෝල තියෙනවා ඉතින් ඒවත් එක්ක ලොකු විවිධ බෝල ප්‍රමාණයක් අපිට භාවිත කරන්න පුළුවන් දැන් එතකොට ඔබ 13න් 15 ක්‍රීඩා කරනවා ඊට පස්සේ 15න් 15 කණ්ඩායමේ ක්‍රීඩා කරනවා ඊට පස්සේ පාසලේ 17න් 15 කණ්ඩායමේ ක්‍රීඩා කිරීම යම් කිසි ආකාරයකින් ක්‍රීඩකයෙකුට ලැබෙන යම් කිසි ඉතාමත් මොහොත අවස්ථාවක් මේ අවස්ථාව කොයි විදිහටද ඔබට ලැබෙන්නේ එහිදී ඔබේ භූමිකාව මොකක්ද 17න් 15 තුන ඇත්තරම අර under 13 under 15 ඉඳපු හේමන්ත ඇත්තරම වෙනස් වෙනවා මොකද under 17 එකේ උපාලි හංගම ගුරුතුමාමයි මොකද සුවිශේෂ කරනක් ඇත්තරම මගේ පියා 1970 ගණන් වල තර්ස්නගේ පළමු පෙළ සෙල්ලම් කරද්දිත් පුහුණුකරු ඔහුම ඉතින් තාත්තරයි පුතාටයි දෙන්නටම කෝච් කරලා තියෙන තර්ස්නගේ එකම ගුරුවරේ මම හිතන්නේ උපාලිස මගේ දක්ෂතාවයන් අඳුනගෙන මට under 15 13 බැට් කරපු නම්බර් 7-8 වෙනකොට මට කෙලිම ඕපන් කරන්න කියලා තියෙනවා ඉතින් ඒක මගේ ක්‍රිකට් වල බොහොම සුවිශේෂී සම්දිස්ථානයක් මොකද ජීවිතේ අලුත් බෝලයකට ගහපු නැති මට ඒ අවස්ථාව උදා වෙනවා ඒත් එක්කම එතනින් එහාට මම ෆස්ට් 11 මං ගන්න අවුරුදු 5 වෙනකම්ම ආරම්භක පන්දු පන්දු පිටිකරුවෙක් සහ ආරම්භක පන්දු යවන විදියට මට කටයුතු කරන්න හම්බ වෙනවා මොකද බෝලි මං කොහොමත් කරා ෆාස්ට් බෝල විදියට නමුත් මගේ පිටිකරණයේ ඇත්තරම ලොකු සුවිශේෂී වෙනස්කමක් වෙනවා under 17 වලදී මට ඕපන් කරන්න හම්බ වෙන එක. දැන් මේ ඕපන් කරන්න ගියාම එහෙම නැත්නම් ඉදීම ආරම්භ කරන පිටිකරුවා බවට පත් වුණාට පස්සේ ගිහිල්ලා පළවෙනි පන්දුවට මුහුණ දීපු අවස්ථාව මතකද? ඔය දුඟ කැලණ මම තමයි පළවෙනි පන්දුවට මුහුණ දුන්නේ. ඇත්තටම එකම දේ ඉතින් බෝලේ හොඳට බලන එක තමයි මම නම් කරපු ලොකුම දේ. මොකද අපිට දැන් තනතිරු එක එක විදිහට වෙනස් වෙනවා එක එක කන්ඩිෂන් තියෙනවා අපිට ඒක ඒ සාධක ගැන මේ අපිට හිත හිත ඉන්න විදිහක් නැහැ අපිට එකම දේ බැට්ස්මන් කෙනෙකු විදිහට තියෙන්නේ එන පන්දුව දිහා හොඳට අධ්‍යනය කරන එක තමයි ඒතර මං අහන්නේ බයක් හිතුනේ නැද්ද සමහරට උසින්ද බය දැනෙන්නත් නැතුව බය කියන එක නම් ඇත්තටම තිබුණ නැහැ මොකද ඇත්තටම මේ බය බය වෙලා ඉතින් ආරම්භක පන්දුව මේ පිළිකරුවෙක් එන්න නම් අමාරුයි දැන් පාසල් ක්‍රීඩා පිටියේදී තරග ගන්නකොට ඔබ ක්‍රීඩා කරනවා මේ ක්‍රීඩා කරද්දී මුහුණ දෙන්නට අපහසුම පන්දු යවන්න නම් ඉන්නේ නැති පන්දු යවන්නට අපහසුම පිටිකරුවන් ඉන්නේ නැති එහෙම මතකයක් තියෙනවා අපිත් එක්ක පන්දු යවන්න නම් එච්චරම මට ලොකු මතකයක් නැහැ පාසල් ක්‍රීඩා කරද්දී නම් නමුත් අපි පන්දු යවන විදිහට ඒ දවස්වල ඉන්නකොට නාලන්දින් මහේල ට්‍රින්ටි සංගක්කාර ඒගොල්ලෝ ටිකක් පිටිකරුවා තින් හොඳ මේකක් තිබ්බා අපිට කියන්නේ අපි ඇත්තම වෙන විද්‍යාලයත් එක්ක අපි ඒගොල්ලන්ගේ පිටිකරුව දවා ගන්න සැලසුම් කරද්දී අපිට ටිකක් අපි වැඩිපුර අවධානයක් යොමු කරපු පිටිකරුව ඒගොල්ලෝ පන්දු යවන්නන්ගෙන් නම් මට හුඟක් මතක් වෙන නිමේෂ් පෙරා මෙතන අපි අවුරුද්දේ රෙකෝඩ් එක ඇදුවා මුරලිගේ ස්කූල් රෙකෝඩ් එක ඉතින් නිමේෂ් ඒ කාලේ හොඳට පන්දු යවපු එක්කෙනෙක් ධර්මපාලින්ගේ චින්ත විජයසිංහ මගේ සමකාලීන සහ හොඳ මිත්‍රයෙක් ඒ වගේම හොඳ පන්දු යවන කෙනෙක් ඉතින් ඒගොල්ලෝ ඒ කාලේ හොඳ නමක් දිනාගෙන හිටපු පන්දු යවන සහ පිටිකරුවෝ
දැන් ඔබේ පියා එහෙම නැත්නම් ඔබේ තාත්තා ක්‍රිකට් ක්‍රීඩා කරනවා ක්‍රිකට් වලට කැමැත්තක් දක්වනවා ඒ ආභාසය ඔබට ලැබිලා ඔබ ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවේශ වෙනවා ඔබේ නම හේමන්ත දේවප්‍රිය බොතේජු දැන් හේමන්ත දේවප්‍රිය කියනකොට අපිට මතක් වෙනවා ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රීඩකයෙක් එක පැත්තකින් ගනිති මේ නමට යම් කිසි සම්බන්ධයක් තියෙනවද මේ තාත්තගේ ක්‍රිකට් කැමැත්ත එහෙම එකක් නම් මට කොහොමත් කියලා නැහැ මම හිතන්නේ නැහැ මම හිතන්නේ ඔය අර එන අකුරවල පිළිවෙලට හම්බෙච්ච නමක් නිසා කිහිම මම හිතන්නේ තාත්තගේ විශේෂත්වයක් නම් තියෙන්නේ නැතුව දැන් පාසලේ පළමු පෙළ කණ්ඩායමට ඔබ ක්‍රීඩා කරනවා මෙහි මතකයන් කොහොමද ඔබ නායකත්වයට එනවා ඔව් මම හිතන්නේ මම පළවෙනි අවුරුද්දේ නවකයා විදියට එනවා දෙවෙනි අවුරුද්දේ වයිස් කැප්ටන් වෙනවා තුන්වෙනි අවුරුද්දේ නායකත්වයේ හුරු වෙනවා ඒ අතරතුර තිබ්බ සුවිශේෂී දේවල් විදියට මතක් වෙන්නේ මට මගේ නායකත්වයේ දරපු 95 අවුරුද්දේ තවසේ විද්‍යාලේ එතකොට තිබ්බ වැඩිම ලකුණු සංඛ්‍යාව මම විඳහෙලනවා ලකුණු 203ක් තිබ්බේ ධ්‍යානේෂ් රාජරත්නම් ඒකත් අර සුවිශේෂී මොකද ධ්‍යානේෂ් කියන්නේ මගේ තාත්තගේ සමකාලීනේ එක පන්ති හිටපු එකට ක්‍රිකට් ගහපු තර්සන් එක වෙනුවෙන් ගහපු එකෙනෙක් ඉතින් එහෙම එක්කෙනෙක්ගේ පුතෙක් විදියට මට ඒ රෙකෝඩ් එක කඩන්න හම්බෙච්ච එක මං හිතන්නේ මට සතුටක් ඊට අමතරව ශාන්තෝම විශ්වවිද්‍යාලයට එරෙම මම හිතන්නේ තාමත් අදටත් මේ වාර්තාව ඇති එකම මැච් එකේ අපි මම 102ක් ගහනවා ෆස්ට්ින්ස් එක නිස් ඊට අමතරව 103ක් මට ඒ තරඟේ ඒ අවුරුද්දට කලින් ඉඳලම තව 100ක් ගාලා ඉනිං තුනක පිටපිර ශතක තුනක් තියෙනවා ඊට අමතරව වෙස්ලි සය සමාජික ශූරතාවයේ තිබ්බ අවුරුද්දේ හරි සුවිශේෂී අන්තිම බෝල් ලකුණු 6ක් ගහන්න තිබ්බා නාලන්දේට එරෙහිව ෆයිනල්ස් වෙනවා නම් ඉතින් ඒක මට කරන්න හම්බුණා ඒක මම හිතන්නේ දැන් වගේ ගොඩක් ක්‍රිකට් වෙන්න නැති කාලෙක ලයිව් දීපු මැච් එකක්. ඉතින් ලොකු ප්‍රතිචාර තිබ්බ තාමත් මම හිතන්නේ සමහර කරලා හම් වෙන අය තාම මේ අන්තිමට ගාපු හය පාර ගැන කතා වෙනවා. ඉතින් ඒ ටික තමයි මගේ සුවිශේෂී දේවල් ටික ඉස්කෝලේ කාලේ ඒ වගේම මම දැන් එතනින් තවත් අතුරු ප්‍රශ්නකට එනවා. ඔය දස්කම් නිසාමද ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ඔබට ආරාධනා කරන්නේ ඔවුන්ගේ කණ්ඩායමට එන්න කියලා? මම හිතන්නේ ශාන්ත තෝමස් විද්‍යාලයේ වෝඩන් ප්‍රින්සිපල් එතකොට නෙවිල් ඩියල්විස් මහත්තයා අපේ අන්ඩර් 17 ගියපු ටුවර් එක යාදා මැනේජ් හිටියේ. ඉතින් මැලේෂියා අපි අන්ඩර් 9 අත අන්ඩර් 17 ටූර්නමන්ට් එකකට ගියේ. ඉතින් එතකොටත් මගේ දක්ෂතාවය දකින්නත් ඇති ඒ වගේම ඒ දවස් ටිකේ මම හිතන්නේ ඒ සුවිශේෂී දක්ෂතාවයෙන්ද මට කතා කරා සෙන් තෝමස්. නමුත් මං හිතන්නේ පොඩි කාලෙන් නම් හිටපු ස්කෝලේ අත්තරින්න බැරි ලෙංගතුකම තිබ්බ තර්සන් එකත් එක්ක ඉතින් ඒ නිසා මම තර්සන් එකේ නැවතුණා. තර්ස්ටන් 25 වෙන මහා ක්‍රිකට් ගැටුම සහ ඒ සමග ගැටුමත් සම්බන්ධයි සමහර වෙලාවට. එවැනි මතකයන් සහ අත්දැකීම් මම හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාවෙත් බිග් මැච් වල සාමාන්‍යයෙන් වෙන දෙයක් සාමාන්‍ය අපෙන් තමයි තර්සන් 25 වෙන ගැටුමෙන් තමයි ක්‍රිකට් බිග් මැච් එක පටන් ගන්න බොහොම කාලයක් තිස්සේ අපි තමයි ඉස්ලාම් මේක තරඟයට සහභාගී වුණේ සාමාන්‍යයෙන් ඉතින් පොඩි පොඩි ගැටුම් වෙලා තියෙනවා එක අවුරුද්දක අපේ අවුරුද්දකත් ප්‍රේක්ෂක අතර ගැටුමක් එනවා අපි දැක්කා නමුත් ඉතින් අපිට ක්‍රීඩකේ විදිහට ඉතින් ඒවට සම්බන්ධ වෙන විදිහක් නැහැ ඒක පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ හරිම සාමාන්‍ය තත්ත්වයක් ඕනම පාසල් දෙකක් අතර මම හිතන්නේ ඒක සාමාන්‍ය තත්ත්වයක් නොවනවා නම් තමයි හොඳ මොකද අපි දැන් අපේ විද්‍යාල දෙක අතරත් අපි කියන සහෝදරංගයේ ගැටුම කියලා ඉතින් සහෝදරෝ ඉතින් සමහරක්ලාට ප්‍රශ්න දාගත්තට ඉතින් ඒක බොහොම තුවාල කරගන්න ගැටුමක් දක්වා දුර්දි කියන්න ඕනේ නැහැ නමුත් අදටත් අපේ මගේ අවුරුදු සෙල්ලම් කරපුවායේ මට පල්ලෙහා 25 නැයත් එක බොහොම හොඳ මිතුරුකමක් අපේ තාම තියෙනවා. හැබැයි දැන් දැන් මේ තත්ත්වය ටිකක් වෙනස් වෙමින් තියෙනවා. මම හිතන්නේ ඒක ඉතින් පාසල් වල විනය සම්බන්ධ ගැටලුවක්. ඉතින් ඒකට ඒවා නවතා ගැනීම පාසල් වල ඉන්න හැමෝගෙම තුනක්. මම හිතන්නේ ළමයි, ගුරුවරු, විදුහල්පතිවරුන්, ආදිශ සංගමයන්, මාධ්‍ය. ඉතින් මේ හැමෝගෙම යුතුකමක් තමයි එවැනි ගැටුම් නැතුව ක්‍රිකට් ක්‍රීඩාව අපි කියන්නේ මහතුරුන්ගේ ක්‍රීඩාවක් විදිහට ඒ විදිහට තරඟයක් ඉවර කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. දැන් ඔබ පාසලේ ක්‍රීඩා කරන කාලේ ඔබ හඳුනාගත්තේ වේගයෙන් පන්දුවට පහර දෙන්නට හැකි පිතිකරුවෙක් විදිහට එක පැත්තකින්. අනිත් පැත්තෙන් පන්දුව අතට ගත් සැනින් කඩුල්ලක් දවා ගන්නට පුළුවන් ක්‍රීඩකයෙක් විදිහට ඔබ බොහෝ අවස්ථාවලදී හැඳින්වුවා. ඊට පස්සේ මෙන්න මේ දස්කම් නිසා ඔබට ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් වල හිමිවන ස්ථානය මොකක්ද? කොයි විදිහේ පළමු පෙළ අත්දැකීමක්ද ඔබට තියෙන්නේ? මම හිතන්නේ මට හරි සුවිශේෂී අවස්ථාවක් හම්බුණා මම
අනුව දෙකේ අනුව දෙක අනුව තුන එතුවරත් මම ඉස්කෝලේ මම අනුව හතේ ඉස්කෝලෙන් අවුට් වෙන්නේ බ්ලූම් ෆිල් කණ්ඩායමට මමට සහභාගී වෙන්න ලැබුණා මම පළවෙනි ඩිවිෂන් 3 තරගයක් සෙල්ලම් කරා ඒ අවුරුද්දේ මම හිතන්නේ ලෙස්න ආරංගුඩු කියලා අපේ කෝච් හිටියේ ඒක වා මේ හේමන්තවා මේ සෙල්ලම් කරන පළවෙනි සහ අන්තිම ඩිවිෂන් 3 අවුරුද්ද වා එන අවුරුද්ද අනිවාර්යයෙන්ම ඩිවිෂන් 1 සෙල්ලම් කරනවා කියලා මම හිතන්නේ ඇත්තටම මේගොල්ලෝ අර දැන් තියෙන මේ පුහුණුකාර සහතික පත්‍ර වලට වඩා ඒගොල්ලන්ට ප්ලේයර්ලා අඳුරගන්න ඉව තිබ්බා. ඉතින් ඇත්තටම මේ කිව්වාගේ මට ඊට පස්සේ අවුරුදු 93 දී මම බ්ලූම්ෆීල්ඩ් පළමුවල කණ්ඩායමට නියෝජනය කරන පාසල් ක්‍රීඩකයෙක්ව ඉන්න කොට. ඉතින් මට ඉස්කෝලේ තරඟ නැති කාලේ විතරයි මම ඒක සෙල්ලම් කරන්නේ. කොමරි 94 අවුරුද්දේ NCC බ්ලූම්ෆීල්ඩ් හැට්න ෆයිනල්. ඒතර හැට්න ෆයිනල් කියන්නේ ප්‍රධානම එක් දින තරගාවලිය ක්ලබ්ස් වල තිබ්බ. ඒකේ මාට ඌව 4යි 1 නිලගුණෝරය ලකුණු 14 කඩලු 3ක් විඳෙලා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝ බොහොමයක් ඉඳදී මට හොඳම පන්දියවන්නා වෙන්න පුළුවන් වුණා. ඉතින් ඇත්තටම මේ වගේ එක්ස්පීරියන්ස් පාසල් ක්‍රිකට් වලට අරන් යනකොට මම ඇත්තටම සෑහෙන සන්නද්ධව තමයි ගියේ. ඉතින් ඒ මම හිතන්නේ අඩු වයසකින් මට පළමුවෙල ක්‍රීඩා කරන්න හම්බුණා. දිගටම මේ මං හිටපු අවුරුදු 4ම දැන් ඔබ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරන අවදීදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් කිහිප දෙනෙකුත් මේ කණ්ඩායම තුල හිටියා මම හිතන විදිහට සනත් ජයසූරිය රොෂාන් මහානම් වැනි ක්‍රීඩකයන් මේ තුල හිටියා නැත්නම් එතකොට ඉතින් අපේ කණ්ඩායමේ 9 දෙනෙක් හිටියා නැෂනල් ටීම් ගාපුවා රොෂාන් මහානම් සනත් ජයසූරිය උපුති දසනායක රුවන් කල්පගේ කුමා ධර්මසේන නවීද නවාස් පුලස්ති ගුණරත්න රුචිර පල්ලියගුරු ඉතින් ඒ වගේ ක්‍රිකට් ක්‍රීඩාවේ මම හිතන්නේ දැවැන්තයෝ ටිකක් නැෂනල් ප්ලේ 9 දෙනෙක් එක්ක සෙල්ලම් කරනවා කියන්න තරම් එක අතට දක්ෂතාවයක් තියෙන්නත් ඕනේ අනෙත් එක ඒගොල්ලොත් එක්ක තරඟ වැදිලා ගන්න අත්දැකීම් මම හිතන්නේ නවකයෙකුට සෑහෙන ලොකු දෙයක් ඉතින් ඒ ඔක්කොම මට හම්බ වුණා නවකයෙකුට උන් සහය දැක්වුවද නැද්ද මේ ගැන කතා කරන්න සූදානම් මේ විරාමයෙන් පස්සේ අද කතාබහ හේමන්ත බොතේජු නැමැති ක්‍රිකට් ක්‍රීඩකයා විනිසුරුවරයා සහ ලේකකයා සමඟ විශේෂයෙන් අපි මීට පෙර කතා බහ කරමින් සිටියේ ඔහු බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එකතු වෙනවා එහිදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් 9 දෙනෙකුගේ හැඩරුව ඔහුට දකින්නට ලැබෙනවා ඔවුන් ඔහුට සහාය දක්වාද නැත්ද මේ තමයි මම අවසන් කළ තැන හේමන්ත ඇත්තටම ඔවුන් ඔබට මොන වගේ සහායක්ද දුන්නේ මම හිතන්නේ මේ වචනේ පරිසමාප්තාර්ථයෙන් ඔහු සහාය දක්වුවා මොකද එතකොට නායකත්වයේ ඇතුවේ රොෂාන් මහානම් මම හිතන්නේ අදටත් මට හම් වෙලා තියෙන බොහොම මහත්මා ගුණයෙන් යුතුම ක්‍රිකට් ක්‍රීඩකයා. ඉතින් ඒගොල්ලෝ ඇත්තටම නවකයෙකුට දෙන නිකන් අපි කියනකොත් ඒගොල්ලන්ගෙන් හැලෙන කෙළඹින්දුවක් වුණත් අපිට බොහොම උපදේශක් සහිතවයි ඒක මේ වුනේ. සමහරකට අපිට සර්වර කරාට ඒ ඔක්කොම උපදෙස් ඒ හම්බුනේ නවකයෙකුට හම් වෙන්න ඕන හොඳම උපදෙස් ටික. ඉතින් මාත් එක්ක හිටියා මම හිතන්නේ ඒ නැෂනල් ප්ලේස්ලා එහෙම වුණාට මතක් කරන්න ඕන තව නමක් තියෙනවා ඉලංගරත්නම් කියලා. ඒ මම සෙල්ලම් කරද්දී බොහොම ඩිවිෂන් 3 වගේ ගහපු හැබැයි ඊට කලින් හොඳටම සෙල්ලම් කරපු එකනික් ඩිවිෂන් 1. ඒගොල්ලෝ තමන්ගේ දැනුම බොහොම නිර්ලෝභීව දුන්න සමහරක්කිට බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම නියෝජනය කරාට අනිත් පැත්තේ ඉන්න පාස්කෝල් එකේ වැරද්දක් තිබ්බොත් මැච් එක වෙලේ හරි ගිහිල්ලා කියලා එච්චරට බොහොම නිහතමානීකමකින් තමන්ගේ දැනුම බෙදලා දීපු අය හිටියා බ්ලූම්ෆීල්ඩ් එකේ. ඉතින් ඒ කට්ටියගෙන් ඒ ලැබුණු උපදෙස් එහෙමයි ශ්‍රී ලංකා පිලේ වුණත් මට නායකත්වයේ මම ඉන්නකොට නායකත්වයේ අර්ජුන රණතුංග. ඉතින් එතනින් වුණත් අපිට හම්බුනේ නවකයෙකුට විදියට හොඳම උපදෙස්. හැම දෙයකින්ම අපිට දෙයක් ඉගෙන ගන්න තිබුණා. දැන් ඔබ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරද්දී සනත් ජයසූරියට රොෂාන් මහානාමට පන්දු යවන්නට අවස්ථාව ලැබෙන්නට ඇත. ඔව් ඇත්තටම මම හිතන්නේ මගේ මම ප්‍රැක්ටිස් වල ගත්ත පළවෙනි විකට්ටත් රොෂාන් අයියගේ. මොකද අපිට හරි වටිනවා ප්‍රැක්ටිස් වලදී හරි ඒ වගේ ප්ලේ කෙනෙක්ව අවුට් කරන එක. මොකද ඒ වගේම මගේ මතකයක් තියෙනවා අරවින්දය මම අවුට් කළා තියෙනවා ප්‍රැක්ටිස් වල. මොකද අපිට ඒක මේ මොකද ඒගොල්ලෝ ප්‍රැක්ටිස් වලදීවත් වැරදි පාරවල් ගහන අය නෙමෙයි. ඉතින් අපි හොඳටම හොඳ වෙන්න ඕනේ ඒගොල්ලන්ගේ කඩුල්ලක්
පුහුණුවීමකදී හරි දවා ගන්න. ඉතින් ඒ හැමෝටම පන්තිවල තියෙනවා විශේෂයෙන් සනජ්ජාසුරි පන්තිවන එක හරිම අභියෝගාත්මක දෙයක්. ඉසර බ්ලූම් ෆීල්ඩ් එක මතක නම් අර කැම්පස් එක මැද තියෙනවා පාරක්. බස් වල යන්නතු මිනිස්සු සනජ්ජාසුරි බැක් කරනවා බලන් ඉඳලා තියෙනවා. අපි හොඳටම දන්නවා. අපි වුණත් කාට කවුරුත් කියන්න ඕනේ නැහැ ටීම් එකේ ප්ලේයර්ලාට රිසර්ව් ලට ඇවිල්ලා මැච් එක බලන්න කියලා. මොකද අපි ගිහලා ඒ වෙලාවේ ඒක බැලුවේ නැත්නම් අපිට ඒ ටික බලන්න වෙන්නේ නැහැ ආයි. ඉතින් ඒ වගේ බොහොම සුන්දර මතක තියෙනවා. දැන් ඔය බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයෙන් අත්දැකීම් ලබා ගන්න හේමන්ත පොතේජු එක අවස්ථාවක ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවුම් ලබනවා. ඒ අවස්ථාව මතකද? මං හිතන්නේ එතකොට මම බ්ලූම්ෆීල්ඩ් එකේ හිටියේ CCC බ්ලූම්ෆීල්ඩ් අවුරුදු පහක් සෙල්ලම් කරා. අවුරුදු දෙවෙනි අතව අවුරුදු දෙකක් මම CCC කණ්ඩායමකේ නියෝජනයකට තමයි හම්බුනේ. ඊට කලින් අපි තිබ්බා අන්ඩර් 23 ටූර්නමන්ට් එකක්. මම ඒක බෙස් බැට්ස්මන් වුණා. ඉතින් මං හිතන්නේ ඩොමස්ටික් වල කරන්න පුළුවන් දක්ෂතාවන් උපරිම කරපු හින්දා තමයි හම්බුනේ. මොකද එතකොටත් 96 අපි වර්ල්ඩ් කප් දිනපු ටීම් එක හිටියා. බහුතරයක් ක්‍රීඩකයෝ හිටියා. කීප දෙනා නැතුව හිටියා. ඉතින් ඒ කණ්ඩායමත් එක්ක මට 99 වර්ල්ඩ් කප් වල මම ස්කොඩ් එකේ හිටියා. ඊට කලින් ගියපු ටූර් එකේ මට නැෂනල් ශ්‍රී ලංකා ටීම් එකට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඒ ඔක්කොම හිතන්නේ අර දක්ෂතාවයේ හින්දාම තමයි. දැන් ඔබේ එක් දින ජාත්‍යන්තර වරම් දිනා ගැනීම ඉන්දියාවට රීම සිද්ධ වන්නේ මේ තරගය අමතක නොවන තරගයක්. ඔව් අනිවාර්යයෙන්ම. මොකද එකක් එදා උදේ වෙනකන් ටීම් එක සිලෙක්ට් කරලා හිටියේ නැහැ. වෙනදා වගේම අපි ප්‍රැක්ටිස් කරා. එතකොට තමයි අර්ජුන ඇවිල්ලාගේ මල්ලි වාද සෙල්ලම් කරනවා. ඉතින් බොහොම ලොකු සතුටක් දැනුණා. ඊට අමතරව මම හිතන්නේ අපි ඊට කලින් දවසේ පුහුණු වීම සැසියක් තිබ්බා. ඒ පුහුණු වීම සැසියේදී මම හිතන්නේ හරි ෂෝක් දෙයක් වුණා. මොකද අරවින්දය බැට් කරලා ඉවරලා ඇවිල්ලා නෙට් එක පිටිපස්සෙන් තමයි මට බෝල වගේක් දාන්න කියලා කිව්වා. ඉන් ස්විං එකක් අවුට් ස්විං එකක් යෝකරයක් ඒක. මම හිතන්නේ උපුල් චන්දර බැක් කරේ. මට ඒ තුනම උපුල්ල බීට් කරන්න හම්බුණා. ඉතින් මම හිතන්නේ නැෂනල් ටීම් එන්න කලින් හරියට නිකන් මට ප්‍රායෝගික පරීක්ෂණ ඇදුන්නා වගේ. ඉතින් ඒකත් මට අමතක වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඉන්දිය ආරම්භක ප්‍රතිකරුවන් දෙදෙනා ඉතාම විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනගන මේ තරගයේ. සම්බන්ධතාවක් ගොඩනගන හැබැයි අවාසනාවකට මගේ පළවෙනි ඕවරේ මං ඩෙබියු මගේ පළවෙනි ඕවරේ කෝඩ් බිහයින්ඩ් එකක් යනවා. ඒක අල්ලනවා නෑ ගිලියන්නේ අල්ලනවා. නමුත් අපි කාටත් ඒක ඇහෙන්නේ. ඉතින් පස්සේ මැච් එක ඉවරලා අපි වැපුණ රූපණ දකින්නකොට තමයි දැක්කේ ඒක කැච්චයක් කියලා. අවස්ථාව ගිලිහි කියව. ඒක නොවෙන්න සමහරකට ඒ සම්බන්ධතාවයේ බිඳ ඉලන්න තිබ්බා. ඔව් විශේෂයෙන් එදා රාහුල් ද්‍රාවිඩ් ලකුණු 116ක් ලබා ගන්නවා. ඒ අතර වාරයේ සෞරව් ගංගුලි ලකුණු 130ක් නොදෙවි ලබා ගන්නවා. ඒතකොට එහෙම තරගයක් අමතක වෙන්නේ නැහැ. ඔබ පන්දු වාර 8ක් පමණයි ක්‍රියාත්මක කරන්නේ. ඔව් මම හිතන්නේ ඒ තරගයේ කොහොමත් මමතක වෙන්නේ නැහැ. මොකද එකක් ඩෙබියු මැච් එක නිසා සහ මම හිතන්නේ එච්චර කල් ඉගෙනගෙන තිබ්බ හැමදේම ක්‍රිකට් වල පන්දු හැරෙන මට ඒ තරගයේ ඕවරට එලි මට යොදන්න වුණා. මොකද ඇත්තටම මාව සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ වෙලා තිබ්බ එතකොට දෝලණය කරන පන්දු යවන්නේ විදිහට ඉන්දියානු විකට්ස් කොන්ක්‍රීට් වගේ ඒවා කොහොමද අපි ගැලවෙන්නේ බේරෙන්නේ කියන එකත් ඉගෙන ගන්න වුණා. ඒකේ අර එනියා මූද මැදට දාලා වගේ තමයි. කුමරි මේ ඔබේ ජාත්‍යන්තර තරග දිවිය ඉතාම කෙටි තරග සංඛ්‍යාවකින් නිමා වෙනවා. මේකට බලපෑව තත්ත්වය මොකක්ද? මම හිතන්නේ ඒකට ක්‍රීඩකයෙක් විදිහින් අපිට මුකුත් කරන්න බෑ. මොකද තේරුම් කමටුවක් තමයි තෝරන්නේ. ඉතින් මං හැමදාම විශ්වාස කරනවා වගේ ක්‍රීඩාවේදී වාසනාවක් තියෙන්න ඕනේ. ඉතින් මොකද මම ඒත් එක්කම හිටපු 99 වර්ල්ඩ් කප් එකට ගියා නම් එංගලන්තේ මේ ඉන්දියාවේ තනතිල් නෙමෙයි හම්බ වෙන්නේ. ඉතින් ඊට වඩා වෙනස් වෙන තිබ්බ ආස්පස්ම. නමුත් අපිට ඉතින් ලැබෙන දේ ගැන අපි තෘප්තිමත් වෙන්න ඕනේ. මොකද තේරුම් කමුටුව තමයි තෝරන්නේ. 15 දිනාට යන්න පුළුවන්. ඉතින් හැමෝම උත්සාහ කරාට ක්‍රීඩා කණ්ඩායමට එන්න ඕනේ කියලා ඒ අභිලාෂය තිබ්බට පොඩි වාසනාවකුත් තියෙන්න ඕනේ. දැන් ඇතම් විටක අර උඩපන්දුව පිට්ටේ ගැටෙන ශබ්දය ඇසුණා නම් ඉල්ලීමක් කළා නම් විනිසුරුවරයා සමහර විට හුදවිගේ ක්‍රීඩකයෙකු ලෙස නම් කරන්නේ. එවැනි තත්ත්වයක් වුණා නම් සමස්ත තරගයම වෙනස් වෙන්නට පුළුවන්. ඔබ විනිසුරුවරයෙක් විදිහට දකිද්දී මේ තත්ත්වය ගැන කොයි ආකාරයෙන්ද විග්‍රහ කරන්නේ? හොඳ ප්‍රශ්නයක්.
එකක් වෙන්නේ ඉන්දියාව අපි හිතනවට වඩා හරි වෙනස් ඒ එන සද්දත් එක්ක ලේසි නෑ මම හිතන්නේ මට ඇහුනෙත් නැත්තේ විකට් කීප් කරව හෂාන්නාට ඇහුනෙත් නැත්තේ ඒ සද්දකින්ද මොකද ප්‍රේක්ෂකයන්ගේ හඬ හරි ප්‍රබලයි මම හිතන්නේ ඒ වගේ තරඟයක විනිසුරු එකකට එකක් අපි විනිසුරු එකක පැත්තෙන් ගත්තොත් ඉල්ලීමක් නැතුව අවුට් එකක් දෙන්නේ නැහැ ලැබියාමකට දෙන්නේ නැහැ ඉතින් එකක් ක්‍රීඩකයෙක් පැත්තෙන් උන්නේ නැති දේ තමයි ලැබියාමකට ඉල්ලීමක් කරේ නැහැ ඉල්ලන්න එකක් ඇහුනේ නැහැ ඉතින් ඒ හැමදේම ඉතින් බලපෑවා ඒකට නමුත් ඉන්දියාව තරඟ කරනවා කියන එක ලේසි පහසු තත්ත්වයක් නෙමෙයි දැන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වෙලා ඊට පස්සේ අදවන විට ඔබ ජාත්‍යන්තර විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරනවා මෙතනට ඔබ හැරවුණේ එහෙමත් නැත්නම් මෙතනට යොමු වුණේ කොයි ආකාරයකටද එකක් තමයි නැෂනල් ටීම් එකට සෙල්ලම් කළා ඊට පස්සේ ශ්‍රී ලංකා ඒත් තරඟාවලි කීපයකට සම්බන්ධ වුණාට පස්සේ එතකොට ප්ලේයර් කෙනෙක් නැෂනල් ටීම් එකට සෙල්ලම් කරලා ප්ලේ කෙනෙක් බලලා මට ආපහු ඔපචුනිටි එකක් හම්බෙයිද නැද්ද කියලා ඉතින් මාගෙන් වැඩක් තියෙනවද නැද්ද කියලා ඉතින් ඒ තත්ත්වයේ උඩ තවදුරටත් මට තේරුණා ආයි මාව කතා කරන එකක් නැහැ මේ ජාතික කණ්ඩායමට කියලා. ඉතින් එතකොටත් මම අවුරුදු 19ක් විතර පළමු වෙලෙ සෙල්ලම් කරා. එතකොට තමන්ගෙන් ඒ කියන්නේ ආපහු ජාතික කණ්ඩායමට නියෝජනය කිරීමේ අභිලාෂය නැතුව සෙල්ලම් කරන එක මම හිතන්නේ වැඩක් නැහැ කියන එක මට තේරුණා. මොකද ඊට වඩා දෙයක් මට ක්‍රීඩා වෙනුවෙන් කරන්න පුළුවන් කියලා හිතුණා. ඉතින් එතකොට මට තේරුංගේ තත්ත තමයි එක්ක පුහුණුකාරයෙක් විදිහට මට ක්‍රීඩාවට ආයෙ සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විනිසුරුවරයෙක් විදිහට. මොකද විනිසුරුවරයෙක්ගේ භූමිකාව මට හරි කිට්ටුයි. මොකද මගේ පියාත් ක්‍රීඩා මේ ක්‍රිකට් බෝඩ් එකත් එක්ක සම්බන්ධ පළවෙනි පන්තියේ ක්‍රීඩා විනිසුරුවරයෙක් නිසා. ඒත් එක්කම එතනින් එහාට දැන් තවදුරටත් ක්‍රිකට් නොගහ කෝච් කෙනෙක් වෙනවාද කියලා බැලුවාම තිබ්බ එක තමයි කෝචින් වලදී අපිට ජොබ් සිකියුරිටියක් නැහැ කියන එක තේරුණා. يعني අපි කොච්චර හොඳ වුණත් මේ අවුරුද්දේ දින්නේ නැත්තම් වැඩක් නැහැ. ඒ අතරේ පුහුණුකරු කොච්චර හොඳ වුණත් ඔයාට හොඳ ටීම් එකක් නැත්තම් ඒත් වාගේ ලක්ෂ්‍යතාවන් ඉදිරිපත් කරන්න බෑ. ඉතින් ඒ දෙකත් එක්ක ගලපලා මං හිතුවා තනියම මහන්සි වෙන්න පුළුවන් නම් ඔයාට මොනාරි දියුණු වෙන්න ඕනේ මොනාරි ගෝල් එකක් තියෙනවා නම් ක්‍රිකට් විනිසුරුවෙක් වෙන එක හොඳයි කියලා. ඉතින් ඒ හින්දා මම ඒක තෝරගත්තා. අද ඔබට හිතෙන්නේ විනිසුරුවරයෙක් වෙන එකද පහසු එහෙමත් නැත්නම් ක්‍රීඩකයෙක් වෙන එකද? මම හිතන්නේ ওই දෙකම අමාරුයි. අපි එළියෙන් බැලුවට ක්‍රීඩකෙදියා ක්‍රීඩකෙත් මහන්සි වෙන්න ඕනේ. ඒගොල්ලොත් තමන්ගේ දක්ෂතාව උඩට ගන්න කැප වෙන්න ඕනේ. සෑහෙන මහන්සියක් තියෙනවා. නමුත් මම විනිසුරුවෙක් ඉන්න දැන් දන්නවා ඒ හැමෝටම වඩා විනිසුරු කියන වෘත්තිය තමයි දැන් අමාරු කියලා. මොකද ප්ලේයර් කෙනෙකුට වරද්දන්න පුළුවන්, කෝච්ට වරද්දන්න පුළුවන්, වැරදි තීරණ දෙන්න පුළුවන්, ප්ලේයර්ලට වරදින්නේ තමයි ඒගොල්ලෝ අවුට් වෙන්නේ, කැච් අතාරින්නේ, හතරේව ගහන්නේ, වැරදි බෝල් දාන්නේ. නමුත් හැමෝම බලාපොරොත්තු වෙනවා අර හිටන් ඉන්න විනිසුරුවරයා ගින් වැරදි වෙන්න බෑ කියලා. නමුත් අපි කවුරුත් දන්නේ නැතුනාට අපේ මානසික අපි දැන් සාමාන්‍ය අපිව බලාපොරොත්තු වෙන එක් දින තරගයක් අපි නිකමට උදාහරණයක් ගත්තොත් පළවෙනි පන්දුවේ තියෙන ඔයාගේ මානසික ඒකාග්‍රතාවයම 600 වෙනි බෝලේ තීරණය වෙනවා. මොකද 600 වෙනි බෝලේ වැරදි තීරණයකට මුළු තරගයේම තීරණය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මානසිකව අපි නිරෝගීමත් වෙන්න ඔක්කොම කලින් ශාරීරිකව ෆිසිකල් ෆිට්නස් කරනවා. අපි මම හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් තරමටම මහන්සි වෙන්න ඕනේ. ඊට අමතරව අපිට කියවන්න දේවල් තියෙනවා. ලොස් ටික තියෙනවා. කවුරුත් වැඩි දන්නේ නැතුණාට හැම බෝලෙකටම නීති 42යි. ඊට අමතරව අපි කියන්නේ කොමන් සෙන්ස් සාමාන්‍ය ප්‍රායෝගික භාවිතය කියන ඒ 43න් එකක් හැම බෝලටම ඒක ඇප්ලයි වෙනවා. ඉතින් ඒක දැනගන්න ඕනේ. ඊට පස්සේ වෙනස් වෙන නීති ටික දැනගන්න ඕනේ. ඒ හැම දෙයක් එක්කම සහ කන්සන්ට්‍රේෂන්. ඔයාට ඔළුවේ වෙන වෙන දේවල් තියෙන්න බෑ මැච් එකට ආවට පස්සේ ගේම් එක විතරයි. ඉතින් ඒක ලේසි නෑ. මානසිකව අපි කොච්චර කරත් අපි සාමාන්‍ය පෘථග්ජන මිනිස්සු ඉඳලා අපිට මානසික ඒකාග්‍රතාවය තියාගන්න එක සෑහෙන ලොකු අමාරු දෙයක්. ඉතින් ඒ ඔක්කොමත් එක තමයි විනිසුරුවෙක් ඉන්නේ. ඉතින් නිකන් හිටන් ඉන්නා නෙමෙයි. දැන් එතකොට ඔබ මේ බාහිර දූර කාර්ය ප්‍රවේශය ලබන්නේ කොහොමද ජාත්‍යන්තර වශයෙන් මම? මයිතනේ දැන් මම ක්‍රිකට් පාලක මණ්ඩලයත් එක්ක අවුරුදු දැන් 12ක් විනිසුරුවෙක් විදිහට. එතනින් පළමු පෙළ විනිසුරුවෙක් විදිහට අවුරුදු 7ක් මම ෆාස්ට් ට්‍රැක් කියලා ගත්තා ජාතික කණ්ඩායම නියෝජනය කරලා තිබෙන නිසා සහ ඒ වෙනකොට මගේ තිබෙන දක්ෂතාවයන් ටික නිසා විනිසුරුවෙක් විදිහට.
ඒ ආවත් එක්කම වගේ අවුරුදු 7දීම මට එතකොට තිබ්බ අපේ ප්‍රීමියර් පැනල් එකේම ඉමර්ජින් පැනල් කියලා විනිසුරුව 6 දෙනෙක් තෝරලා හිටියා ඊගාව ICC විනිසුරුව විදියට තෝරා ගැනීමේදී වැඩි සැලකිල්ලක් දක්වීම සඳහා මම ඒ ගිය අවුරුදු නම් අපේ පැනල් එක තිබ්බ ගිය අවුරුදු එක අහෝසි කරා ඒ වෙනකම මම ඒකේ හිටියා ඉතින් මට හම්බ වෙන මැචස් ටික ඇත්තටම මගේ සෑහෙන දක්ෂතා ටික මට පෙන්නන්න පුළුවන් වුණා ඒකත් එක්කම සාමාන්‍ය මිනිසුරුව වෙනකොට තියෙන්න ඕනේ ඒ කියන්නේ Tamange තීරණ අනිත් අය පිළිගැනීම සහ පෞරුෂත්වය ඒ වගේ දේවල් එක මම අර ක්‍රිකට් මගේ තිබ්බ ක්‍රිකට් පසුබිමත් එක මට ඒක හරි ලේසි වුණා ඉක්මනින්ම ඒ තත්ත්වයට එන්න පළවෙනි ජාත්‍යන්තර තරගයේ මොකද්ද විනිශ්චය කරන්නේ දැනට කියන්නේ ජාත්‍යන්තර තරගය කියන්නේ අපිට මෙහෙන ලෝකල් මැචස් වල උඟක් අපි ෆොරෙන් ටීම්ස් අවුත් එක ප්‍රැක්ටිස් මැචස් ටිකට අපි කරා ඒක හම්බ වෙනවා තාමත් ඉතින් ජාත්‍යන්තර තරග වල කියන්නේ ICC රෙකමෙන්ඩේෂන් එක තාම හම්බෙලා නැහැ අපිට ඊට අමතරව තියෙන්නේ ඔය ආපු ලේඩීස් ක්වොලිෆයර් ඒෂියා අන්ඩර් 19 ඒෂියා කප් ඒ වගේ තරග වල මම ශ්‍රී ලංකාව වෙනුවෙන් නියෝජනය කරලා තියෙනවා මේ තරගවලදී ඔබට දෙන්නට අපහසු මුණු තීන්දුව මතකයිද? එහෙම විශේෂයක් නැහැ හැබැයි කියන්නේ දැන් එහෙම විශේෂයකින් අපි එහෙම දෙන්න පුළුවන්ද නැද්ද කියන ඒ වෙලාවට අපිට හිතන හැඟීමත් එක්ක සාමාන්‍ය අපි අම්පන් වෙලදී අපි කියන එක තමයි ගට් ෆීලිං එක කියලා. කියන්නේ ඔයාට ඉස්සලම හිතන දේ. ඉතින් ඒක ඒක ඒකත් එක්ක ඉඳලා තීරණයක් දෙනවා මිසක්කා එහෙම තීරණයකදී අමාරුවක් එකක් කියලා නැහැ. හැබැයි දැන් අතීතයට සාපේක්ෂව වර්තමානයේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවට ඉතාම ප්‍රබලව තාක්ෂණය භාවිත වෙනවා. දැන් අපි දන්නවා TV අම්පයර් කෙනෙක්. එහෙම නැත්නම් ඉස්සර කිව්වා තුන්වෙනි මිනිසුරුවක් වරයක් කියලා. දැන් කියන්නේ TV අම්පයර් කියලා. එහෙම නැත්නම් රූපවාහිනී මිනිසුරුවර. රූපවාහිනී මිනිසුරුවරයෙක් ඉන්නවා. එතකොට තාක්ෂණයේ උපරිමව භාවිත වෙනවා. දැන් අර පීඩනයක් තියාගෙන ක්‍රීඩා පිටියට යන මිනිසුරුවර යම් වගකීමක් කියන්නේ අතන් විතර පීඩනයක් වෙන්නට පුළුවන්. මේ වගකීම හිතේ දරාගෙන පිටියට යන මිනිසුරුවරට මේ තාක්ෂණ තවත් අභියෝගයක් එල්ල කරනවාද එහෙම නැත්නම් ඔහුට පහසුවක් සලසනවා මම හිතන්නේ අපි කොයි වෙලාවකත් පීඩනය දරාගෙන යන්නේ නැහැ ඒ ඔක්කොම කලින් ඉවර කරගන්න ඕන දේවල් මොකද අපේ අපිට ඩ්‍රිල්ස් තියෙනවා අපි කරන්න ඕන ඩ්‍රිල්ස් තියෙනවා එතකොට කරන්න ඕන ප්‍රැක්ටිස් සෙෂන්ස් තියෙනවා නෙට්ස් තියෙනවා ඉතින් ඒ ඔක්කොම මොකද අපි අම්පයර් කෙනෙක් විදිහට අපි කියන ලොකුම දේ තමයි ප්‍රෙපරේෂන් ඉස් ද කී කියලා සූදානම තමයි හැම දේට වඩා වැදගත් වෙන ඉතින් ඔය ඔක්කොම සූදානම් වෙලා නිදහස් මනුස්සයෙක් විදිහට තමයි ග්‍රවුන්ඩ් එකට යන්නේ. ඔබ ආපු අනිත් ප්‍රශ්නේ උත්තර දෙනවා නම් මම හිතන්නේ මගේ දැනුම හැටියට සහ මම බලාපොරොත්තු වෙන දේ තමයි තාක්ෂණයේ තියෙන එක හොඳයි. තාක්ෂණයේ තිබ්බා හෝ නැතා අපි විනිසුරුවෙක් විදිහට මම රිසකිල්ල ඉස්සලා කිව්වා වගේ තීරණයක් දෙන්නේ Tamanට ඒ වෙලාවට ඇහෙන හැඟෙන පේන දේ අනුව Tamanට ඇතිවන gut feeling එක. ඉතින් gut feeling එක හොඳද නරකද කියන එක තාක්ෂණයෙන් ඒක ආයි දෙවෙනි පාටක් චෙක් කරයි. මොකද අපි සාමාන්‍ය මිනිස්සුද අපිට පේන ඇහෙන දේවල් තාක්ෂණයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි දෙන තීරණය කාටවත් එක පක්ෂග්‍රාහී වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා එහෙම පක්ෂග්‍රාහී නොවන කෙනෙකුට තාක්ෂණයේ දෙන එක හොඳයි. ඒතකොට තමන්ගේ තීරණේ හරිද වැරදිද කියලා ඌටම ආයි චෙක් කරගන්නත් පුළුවන්. ඉතින් මම නම් ඇත්තටම තාක්ෂණයේ දෙන එක ගැන සතුටු වෙනවා. ඒක විනිශ්චයකාරයෙක්ට උදව්වක් මිසක් කවදාකවත් අයහපතක් වෙන්නේ නැහැ. මේ විරාමයෙන් පස්සේ අපි සූදානම් වෙනවා මේ කතා බහේ අවසන් වටය එමත් නැත්නම් අවසන් කොටස ආරම්භ කරන්න. විරාමෙන් පස්සේ නැවතත් හේමන්ත බොතේජු සමග කතා බහටයි අපි සූදානම් වෙන්නේ. ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙක්, විනිසුරුවරයෙක් සහ ගත් කතුවරයෙක්. දැන් විනිසුරුවරයෙක් නිසා මම මේ ප්‍රශ්න අහන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ නීති රීති සහ ක්‍රීඩා කොන්දේසි කියලා කොටස් දෙකක් තියෙනවා. මොකක්ද මේ දෙකේ වෙනස? නීති රීති සාමාන්‍යයෙන් අපිට තියෙන ලොස් කියලා අපි කියන්නේ ලොයි. කොන්දේසි වලට කියන්නේ ප්ලේයින් කන්ඩිෂන් කියලා. ඉතින් නීති රීති ඇදලා තියෙන්නේ ක්‍රිකට් ලෝකේ ගහන ඕන තැනක ගහන්න. ඒක ලෝඩ්ස් වල වෙන්න පුළුවන්, වත්ති වෙන්න පුළුවන්, අපි පාරේ ගහන ක්‍රිකට් වල හරි ඒ ඔක්කොට මේ නීතිය ඇතුළත් වෙනවා. නමුත් ඔයාට ඒ නීතිය ඔයාගේ කරගන්න ඔයාගේ ගේම් එකට ඌමනා විදිහට හදාගන්න එක තමයි අපි ප්ලේයින් කන්ඩිෂන් කියන්නේ. ඒක රටෙන් රටට ප්‍රදේශෙන් ප්‍රදේශයට වෙනස් වෙන්න පුළුවන්. අපි ගහන අපි උදාහරණයක් අපි
මේ එක මැච් එකක් උදේ 10ට පටන් ගන්නවා කියලා කියන්න පුළුවන් තව මැච් එකක් 9:30 පාට පටන් ගන්න පුළුවන් ඒ වගේ අපි දන්න හොඳම උදාහරණයක් ගත්තොත් අපි නෝ බෝල් එකට දැන් හම්බෙන ෆ්‍රී හිට් එක ප්ලේයින් කන්ඩිෂන් වල ඒක ටෙස්ට් මැච් වලට අදාළ වෙන්නේ නැහැ වන් ඩේ එක් දින සහ T20 තරඟ වලට අදාළයි ඉතින් මේ වගේ නීති රීති ටික වෙනම වෙනස් වෙන්නේ නැහැ ඒක තියෙනවා ප්ලේයින් කන්ඩිෂන්ස් අපේ වෙනස් වෙනවා රටෙන් රටට පැත්තෙන් පැත්තට ඒක තමන් ගහන ක්‍රීඩාව අනුව වෙනස් වෙනවා එතකොට මේ වෙනස් වීම කරගන්නට සිද්ධ වෙන්නේ කණ්ඩායමකටද එහෙම නැත්නම් තරගයට සහභාගී වන කණ්ඩායම් දෙකේ එකඟතාවෙන්ද එහෙමත් නැත්නම් පූර්ව සැලසුමක් සහිතවද පූර්ව සැලසුමක් සහිතව කණ්ඩායම් දෙකේ නායකයන්ට තරගාවලියකට කලින් අපි MOU එකක් කියලා කරනවා ඒකෙදි තමන්ට අවශ්‍ය ප්ලේයින් කන්ඩිෂන් සදා ගන්න පුළුවන් ඒ අදාළ විදිහට දැන් ක්‍රිකට් නීති රීති ගැන කතා කරද්දී ක්‍රිකට් නීති රීති කාලෙන් කාලයට වෙනස් වෙනවා දැන් හැබැයි මූලික නීති රීති ගන්නවක් තිබෙනවා ඒවා තවමත් ක්‍රිකට් ක්‍රීඩාව මේ වෘත්තීය ක්‍රීඩාවකට ආවට පස්සේ මත තම රටවල් ගන්නවක් එකතු වුණාට පස්සේ ක්‍රිකට් ක්‍රීඩා කරන්න වෙනස් වෙලා නැහැ තන තීරුවේ දිග පළල කඩුල්ලේ උස පළල පිත්තේ ස්වභාවය හැතම අවස්ථාවල වෙනස් වුණා ඔබට අපට මතකයි අර ඇලුමිනියම් පිත්තක් භාවිත කළ ඉතිහාසය ඊට පස්සේ ලී පිත්තක් භාවිත කරන්නට සිදු වුණා නීතිය සකස් කරනවා විචින් විට නීති රීති වෙනස් වෙනවා දැන් ඉදිරියේදීත් නීති රීති වෙනස් වීමට නියමිතව තිබෙනවා ඔව් හැම ඔක්තෝබරේදීම ඊට කලින් අවුරුද්දවල වෙච්ච ක්‍රීඩාවේදී වෙච්ච සිදුවීම් ගැන කතා බහ කරලා MCC ක්‍රීඩා සමාජයෙන් ඒ නීති රීති වලට අදාළ වෙනස්කම් තිබ්බොත් ඒව කරනවා දැන්වත් මම හිතන්නේ මේ අවුරුද්දේ අපිට අලුතෙන් නීති රීති වල ප්ලේයින් කන්ඩිෂන් 8ක් විතර වෙනස් වෙන්න තියෙනවා ඒකත් එක්ක ක්‍රිකට් නීති රීති ටික තියෙනවා නමුත් ඒවා තියෙන ප්ලේයින් කන්ඩිෂන් සමහර තැන් වලදී වෙනස් වෙනවා මොනවද සාමාන්‍යයෙන් දැන් නීති රීති වෙනස් වීමට නියමිතව තිබෙන්නේ ඔව් අලුතෙන් එන එකේ මම හිතන්නේ කලින් අපි තරමකට අපි නවත්වුවා කේටේ භාවිතා කරන එක පන්දු උපදවන්න බෑ කියලා ඒක මේ අවුරුද්දේ ඉඳලා මම හිතන්නේ ස්ථිරවම එනවා කේටේ භාවිතා කරන්න බෑ ඊට අමතරව කියන්නේ මේ මේ වෙනත් විදිහකින් කියනවා නම් කෙල ගාලා පන්දු උපදානවා සාමාන්‍යයෙන් අපි දකිනවා මේ කොවිඩ් සමයේදී තමයි තහනම් කරුණේ తాවකාලිකව ඔව් ඇත්තටම කොවිඩ් එකත් එක්ක ආවේ එකක් තමයි සෞඛ්‍ය සම්පන්න නීතියක් යටතේ ඒක ආවේ ඉතින් ඒක ඇවිල්ලා තියෙනවා ඊට අමතරව උඩපන්දුවකදී පිටිකරුවෙක් උඩපන්දුවකින් දැවී ගියොත් අපි අර ක්‍රොස් වුණාම තමයි ඊගාව බැස්මන් බැලුවේ නමුත් ඔක්තෝබර්ලින් පස්සේ අලුත් බැස්මන් තමයි ඊගාව පටන් ගන්න තියෙන ඕරයක් නෙමෙයි නම් එයා තමයි ඇවිල්ලා අලුතින්ම පන්දුවට පහර දෙන්න ඕනේ ඊට පස්සේ තව එකක් තියෙනවා සබ්ස්ටිටියුට් කෙනෙකුට පළවෙනි ක්‍රීඩකයාගේ තියෙන හැම දඬුවමම එයා මොනාරි වැරද්දක් කරලා දෙනවා ඒවා ටික ඔක්කොම එයාට ඇප්ලයි වෙනවා කියලා ඊට පස්සේ ආයි තව එකක් තියෙනවා අන්ඕතරයිස් පර්සන් ඒ කියන්නේ අපි දුමු තරගයක් යනකොට බාහිර පුද්ගලයෙකුගේ ක්‍රියාකාරකමක් සතෙක් වගේ දෙයක් ආවොත් එහෙම ආවොත් ඒ බෝලේ ඩෙඩ් වෙනවා කියලා තියෙනවා ඊට පස්සේ තව එකක් තියෙනවා අපහු දැන් ඔබ දැකලා තියෙන මාරක් පිට පිටිකරුවාගේ අතින් ලෙස්සලෑම පන්දු තියෙනවා කඩුල්ලට ඉස්සරහින් පදිසවන දැන් සමහරක බලලා දුවගෙන ගිහිල්ලා බැට්ස්මන් ගහනවා නමුත් අලුත් නීතිය යටතේ එහෙම ගහනවා නම් පිටිකරුවාගේ කිසියම් සිරුරේ හෝ භාවිතා කරන උපකරණයක කොටසක් අඩි 10 පාරතරය ඇතුලේ තියෙන්න ඕනේ තන තීරුව තුන තියෙන්න ඕනේ ඉතින් එහෙම එකක් තියෙනවා ඊට අමතරව දැන් මේ මේ සංශෝධන ක්‍රිකට් ක්‍රීඩාවට එකතු කරන්නේ ගුණාත්මක වෙනසක්ද එහෙම නැත්නම් ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් තරගකාරී කරන්නට හේතු වෙයි කියලාද ඔබට හිතෙනවා? ඒ දෙකම මම හිතන්නේ නේද? මොකද ගුණාත්මකභාවය වගේම තරගකාරීත්වය වැඩි කරන්න සහ නීති රීති කියන රාමුවට යටත්ව දේවල් කරන්න තමයි මේ හැම නීතියම වෙනස් වෙන්නේ. මොකක් හරි හැබැයි සිදුවීමක් අලලා තමයි මේ දේවල් හැම නීතියම හැදිලා තියෙන්නේ. දැන් ඔබ විනිසුරුවරයෙක් විදිහට පිටියට පිවිසෙද්දී තරගයක් විනිශ්චය කරන්න යන විට මේ නීති රීති පිළිබඳ ලොකු අවධානයකින් යා යුතුද එහෙම නැත්නම් අවස්ථානුකූලව මේව මතකයට නැගෙනවද මොකද්ද මේ භාවිතය? ඒක මම හිතන්නේ අපිට පෙර සූදානම තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ක්‍රිකට් අපි මැච් කරන්නේ නැති කාලේ අම්පයර් කරන්නේ නැති කාලේ අපිට ඒක අපේ තියෙන අපි කියන ඇල්බනක් එක කියලා අපි කියන්නේ වර්ෂන් තුනටම තියෙනවා ටෙස්ට් ODI T20 ඒ තුනේම පිටු මයිතන් 250ක විතර ලොකු පොතක්. ඒ පොත අපි හුඟක් පරිශීලනය කරන්න ඕනේ බයිබල් එක වගේම. ඉතින් ඒක සහ අනිත් විනිසුරන් සමග සාකච්ඡා කරලා ඒ අදාසු මාරු කරගෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල යෙදිලා
ඒ ගන්න හැම දෙයක්ම මම හිතන්නේ මැච් එකට කලින් ඉඳලා ඒ ඌර සූදානම තියෙන්න ඕනේ මොකද මැච් එකක් අතරතුර අපිට ඒක බලන්න බෑ ඉතින් ඒ ඒ සූදානමත් එක්ක තමයි තරඟයකට යන්නේ දැන් විනිශ්චයකරුවෙක් විදිහට ඕනම ක්‍රීඩකයෙකුගේ මත තත් විනිශ්චයකරුවෙකු බවට පත්වන පුද්ගලයෙකුගේ අරමුණ තමයි ජාත්‍යන්තර තරග විනිශ්චය කිරීමට සුදුසුකම් ලබා ගැනීම එහෙම නැත්නම් ජාත්‍යන්තර තරග විනිශ්චය කිරීම ඔබේ බලාපොරොත්තු මොකක්ද ඒ සම්බන්ධයෙන් තියෙන්නේ මයිදන ඇත්තටම ඉතින් ක්‍රිකට් නවත්තලා මං විනිසුරුවෙක් වෙන්න මූලිකවම අභිලාෂය ඇතුනේ කවදාරි ජාත්‍යන්තර විනිසුරුවෙක් වෙනවා කියලා මොකද අපිට එහෙම ඒම් එකක් ගෝල් එකක් නැතුව මේක විනිසුරුවරයෙක්ගේ වෘත්තිය කරන්න බෑ මොකද එහෙම නැතුව කරනවා නම් ඒක ක්‍රීඩාවටම කරන අසාධාරණයක් ඉතින් අපි මේ ජොබ් එකට බොහොම කැප වෙලා කරන්න ඕනේ දැන් ආසියා කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලිය විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තිබු තරගාවලිය එක්සත් අරාබි එමිරාජ්‍යයට රැගෙන යනවා මෙහි තමයි දැන් තරගාවලිය පැවැත්වෙන්නේ මේ තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් මොන වගේ සූදානමක් දෙනත් එහෙමත් නැත්නම් මේ කණ්ඩායමේ ඔබ දකින විශේෂත්වය මොකක්ද විනිශ්චයකරුවෙක් විදිහට ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයෙක් මම හිතන්නේ ලොකුම දේ අපි යන يعني T20 ටූර්නමන්ට් එකක් නම් හරි වන් ඩේ නම් ඒකට අදාළ කණ්ඩායම තෝරාගෙන යන එක තමයි මම හිතන්නේ ලොකුම දේ. මොකද අපි ගහන වර්ෂන් 3ටම හැම ක්‍රීඩකයකටම සුදුසු වෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ හොඳම 15 දෙනා ඒ අදාළ තරගාවලියට යවන එක තමයි මම හිතන්නේ හොඳම දේ. දැන් මම මුලින් සඳහන් කළා මේ සාකච්ඡාව ආරම්භ කරන්නට පෙර ආපුව ක්‍රිකට් ක්‍රීඩකයෙක් විනිශ්චයකරුවෙක් සහ ගත්කතුවරයෙක් කියලා. දැන් ඔබ ඔබේම ග්‍රන්ථ දෙකක් ප්‍රකාශයට පත් කරනවා. මගේ ප්‍රශ්නය ග්‍රන්ථ සම්බන්ධයෙන් නොවේ ඔබ මෙතනට යන්නේ කොහොමද ග්‍රන්ථ කතුවරයෙක් බවට පරිවර්තනය වීමේ ක්‍රියාවලිය මොකක්ද අපි දන්නවා සාමාන්‍යයෙන් අපි කියනවා ක්‍රිකට් ක්‍රීඩා කරන්න ගියාම අධ්‍යාපනය ලැබීමට ගැටලුවක් වතුනවා කියලා එහෙම වෙනවද ඇත්තටම වෙන්නේ නැහැ මම හිතන්නේ බොහොම නියතමානී කරන්න පුළුවන් හොඳම උදාහරණේ මමමයි මොකද ජාතික කණ්ඩායමේ නියෝජනය කළ ක්‍රීඩකයෙක් සහ විශ්වවිද්‍යාලයේ විශේෂ වේදි උපාධියක් ලබාගත්ත පළවෙනි ක්‍රීඩකයා මම ඇත්තටම ඒක පොඩි කාලේ ඉඳලා වෙන්න ඕන දෙයක් පොඩි කාලෙත් මම ගෙදර මේ පොත්පත් කියවීම සම්බන්ධයෙන් බොහොම උනන්දුවෙන් කටයුතු කළා ඒ වගේම දෙමව්පියන්ගේ අවධානයත් ඒ වෙනුවෙන් තියෙන්න ඕනේ මොකද මගේ අම්මයි තාත්තයි ඇත්තටම ක්‍රිකට් වලට වගේම මගේ ඉගෙනීම ගැනත් පොඩි කාලේ ඉඳන්ම හොයලා බලුවා ඉතින් ඒ ආభాෂය පොඩි කාලේ ඉඳලා තිබ්බොත් මම හිතන්නේ ඔය දෙකම කරන්න පුළුවන් හැබැයි ඉතින් තමන් තෝරගන්න ඕනේ කොහොමද මේ දෙක බැලන්ස් කරන්න කියලා. මොකද එහෙම නැතුව එකකට විතරක් වැඩි අවධානයක් දීලා එක කරන්න බෑ. ඉතින් මම පොඩි කාලේ ඉඳලම ඇත්තටම මේ ලියන කියන වැඩවල හිටියා. ඒත් එක්කම 96 වසරේ ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයෙන් පාසල් ලේකක ව්‍යාපෘතියක් ආරම්භ කරා. මම හිතන්නේ ලංකාවේ මේකේ 50 දෙනෙක් තෝරගත්තා එක එක විවිධ මට්ටම් වලින්. ඉතින් ඒ ලැබපු ආభాෂයත් එක්ක කාව්‍යකරණයේ දෙන්න මට හැකියාව ලැබුණා සහ ඒකේ මම හිතන්නේ වාසනා ගුණයක් මට තිබ්බා ඒකේ මොකද සාමාන්‍ය නිර්මාණකරණය උපතින් එන්න ඕන දෙයක් ඉතින් ඒ දේවල් ඔක්කොම ටික මට හොඳ විදිහට හම්බුණා ඒ වගේම විශ්වවිද්‍යාලෙත් මට ඒ දේවල් ටික දිනු කරගන්න ලැබුණා දැන් අනාගත සැලසුම් මොකක්ද ලේකකෙක් ලේකෙක් විදිහට නම් තවම හිතන්නේ මගේ දැන්ට පොත් දෙකක් මං එලි දක්වලා තියෙනවා තව තුනක විතර වැඩ නිම කරලා තියෙන නමුත් මේ දවස්වල තියෙන හුඟක් අපහසුකම් මැදේ දැන්ට පොඩ්ඩක් ඒක නවත්තගෙන ඉන්නවා නමුත් ඉදිරියේදී මේ පොත් ටික ඉල දක්වන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා මම අහන්න හැදුව ප්‍රශ්නේ තමයි මේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් අනිත් පැත්තේ තවමත් ඔබ ක්‍රීඩා කරනවානේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට තම අවස්ථාවවලදී සහ ඊට පස්සේ කාර්ය බහුල විනිසුරුවරයෙක් විදිහට වෙලාව තියෙනවද පොත් ලියන්න සංකල්ප මවන්න සංකල්ප නිර්මාණය කරන්න ඒක මම හිතන්නේ නිර්මාණකාරයන් තමයි හිතන්නේ වැඩ වැඩි වෙන තරමට ලියන වැඩ කරන්න පුළුවන්. මොකද ඒකට ඇත්තටම ඕනේ තමන්ගේ උමනාව සහ කැපවීම. සමහරක් විට මම ඔය දැන් ක්‍රිකට් විනිසුරුවරියක් එතන රැකියාවේ තියෙන සමහරක් විශේෂකාරී දේවල් ඒ ඔක්කොම බැලන්ස් කරගන්න සමහරක් විට නිර්මාණකාරයන් මම ඒකෙන් ප්‍රයෝජනයක් ලබනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ තමන්ට උමනාව තියෙනවා නම් නිර්මාණකාරණේ යෙදෙන්න වෙලා වහා ගන්නවා කියන එක ගැටලුවක් නෙමෙයි. දැනට ලියලා තියෙන පොත්වල එහෙමත් නැත්නම් දැනට ප්‍රකාශයට පත් කර ඇති ග්‍රන්ථවල තේමාවන් මොනවද අපිට ටිකක් විස්තර කරන්න පුළුවන්ද? ඔව්. පොත් දෙකම කවි පොත් දෙකක්. ඊට අමතරව දෙවෙනි පොත කවි පොතක් සහ මගේ ක්‍රිකට් වල සමහරක් සිදුවීම් වලලා මම ලියපු ඔටෝබයෝග්‍රාෆියක් වගේ පොතක්. ඉතින් මේ දෙකම මම හිතන්නේ
දෙකම කවිත් එක තමයි හුඟක්ම බැඳලා තියෙන්නේ. ඒ දෙවනි පොතේ ඔබේ ක්‍රිකට් දිවිය ගැන කියන පොතේ ඔබ දකින විශේෂතම තැන මොකක්ද? මං හිතන්නේ හැම දෙයකින්ම කොහොමද ඔයා උඩට එන්නේ කියන එක තමයි. මොකද ඒකේ හැමදේම මේ බොහොම හැම එකක්ම සුන්දර සිදුවීම් නැහැ. ඉතින් ඒවෙන් ප්‍රායෝගිකව හම්බ වෙන්නේ කොහොමද කියන එක තියෙනවා ඔයාට ක්‍රිකට් ජීවිතේදී මොනාර සිදුවීමක් වුණාම එතනින් ගොඩ එන විදිය. මොකද මටත් ඒ අත්දැකීම් සමහරකට ආපහු මම පොත කියවලා මගේ අත්දැකීම් වලට මම යොමු කරගන්නවා. ඊට අමතරව මේ පොතේ හරි සුවිශේෂී තැනක් තියෙනවා. මට එතන පෙරවදන ලියා ගන්න උනේ සංගක්කාරගේ පියාගෙන්. ඉතින් මං හුවම් වෙන්න නුවර ගිහිල්ලා පෙරවදන ගැන කතා කරාම දැන් ක්‍රිකට් පොතේ තියෙන මමයි මගේ පියයි කොහොමද ක්‍රිකට් සෙල්ලම් කරේ කියලා. එතන සංගක්කාරත් එහෙම තමයි තාත්තගේ ආභාෂයෙන් තමයි ඉන්නේ. ඉතින් ෂේම් අංකල් ඒක ගැන හොඳට කියවලා සෑහෙන ඒකට ආස හිතිලා අපි ක්‍රිකට් ගැන ඊට පස්සේ කතා කරන්න පටන් ගත්තා. කටන් කතා කරන්න පටන් ගත්තාට පස්සේ දවසක මට කිව්වා ඔයා දන්නවද ඔයාව ඉන්ටර්වියු කරන්නේ මාව ඉන්ටර්වියු කරන්න ඔයා තමයි ඉස්සෙල්ලම කියලා. ඒ කියන්නේ එච්චර කාලෙකට එයාව ඉන්ටර්වියු කරන්න ආපු එයා බොහොම නිහතමානීව ප්‍රතික්ෂේප කළා මගේ පොත නිසා. එයා ඒකත් එක්කම වැඩ කරා. ඉතින් අන්තිමට අපි මගේ පුතේ අන්තිමට පරිච්ඡේදයක් තියෙනවා තවත් සංගක්කාර කෙනෙක් කොහොමද හදාගන්නේ කියලා. ඇත්තට මේක හරි සුවිශේෂී. මොකද අපි කතා කරපු ඇතුලේ සමහරක් නිගමනයන් වලට අපිට එළෙමෙන්න පුළුවන් වුණා. අපි දෙන්නගෙම තියෙන දැනුම එකට එකතු කළා. ඉතින් ඒ දේවල් ඇත්තම ප්ලේ කෙනෙකුට පොඩි කාන්දලා කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම තව සංගක්කාර කෙනෙක්ව හදාගන්න පුළුවන්. ඉතින් ඒක මගේ පොතට සෑහෙන ආලෝකයක් වුණා. මොකද ඒක පෙරවදනට වඩා අන්තිමට පිටු 40ක් විතර පරිච්ඡේදයක් වුණා. දැන් කවි ලියන එකයි පොත් ප්‍රකාශයට පත් කරන එකයි පමණක්ම ධර්මුණ මේ පොත් ප්‍රකාශයට පත් කිරීමේ වෙනත් අරමුණක් තියෙනවා. මං හිතන්නේ මේ කාව්‍ය කරන යෙදෙන හම්බෙච්ච එක ඒක මට හම්බෙච්ච ටැග්ගක් කියලා මම හිතන්නේ. මොකද ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ තින් මම ඒකත් එක්ක මට තියෙන මේ පොඩි ආසාවක් තියෙනවා. මගේ නමින් HB Foundation කියලා අපි පදනමක් මේ වෙලාවට තියෙන එකෙන් අපි මේ ආර්ථික අපහසු තියෙන ඉගෙන ගන්න පුළුවන් ළමයින්ට උදව් කරනවා. දැන්ටත් මම හිතන්නේ මේ දෙකේම ඇත්තටම ෆවුන්ඩේෂන් එකේ මූලිකම පිරිවැය අපි හොයාගන්නේ මගේ පුතල ආදායමෙන්. ඒ පොත් විකුණන සල්ලි මම ඇත්තට මගේ පෞද්ගලික දේකට වඩා අපි තනිකරම මේ පදනමේ වැඩ වලටයි කරන්නේ. දැන්ට අපි අනුරාධපුර ඉස්කෝල දෙකකටයි බදුල්ලේ ඉස්කෝලෙකටයි උදව් කරලා තියෙනවා. ඒ වගේම හුඟක් අපි ආර්ථික අපහසුතා තියෙන ඉගෙන ගන්න පුළුවන් ළමයින්ට උදව් කරනවා අපිට හැකි ප්‍රමාණය. දැන් අනාගතයේ මේ වැඩසටහන නරඹන ඔබ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්නට පුළුවන්, විනිසුරුවරයෙක් වනවාට වන්නට සිහින මවන්නට පුළුවන්. එවැනි කෙනෙකුට මේ නවකයෙකුට ඔබට දෙන්න පුළුවන් පණිවිඩය මොකද්ද? ක්‍රීඩකයෙක් බවට පත් වෙන්නේ කෙසේද? එහෙම නැත්නම් විනිසුරුවරයෙක් බවට පත් වෙන්නේ කෙසේද? එහෙම නැත්නම් මේ තරගකාරී ක්‍රීඩාවේ යම් ස්ථානයක් තමන් වෙනුවෙන් නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක ගැන ඔබට කියන්නට තියෙන්නේ මොකක්ද? කියන්න තියෙන මම හිතන්නේ එකම දේ ඔයා කරන වැඩේ ආසාවෙන් කරන්න ඕන. මොකද ක්‍රීඩකයෙක් වුණත් ඔයා ආසාවෙන් කැපවීමෙන් ඒ දේවල් කරේ නැත්නම් ඒක ඔයාට පිහිටන්නේ නැහැ. අනිත් එක තමයි කොයි වෙලාවකත් කිසිම දෙයකදී කෙටිකම භාවිතා කරන්න හොඳ නැහැ. මහන්සිලා නිසි පරිදි තමන්ගේ මහන්සියට සරලන විදියට ක්‍රීඩාවේ හෝ වෙන දෙයක හරි දෙයක් ලබා ගන්න මිසක් අපි දැන් අපි හිතමු පාඩම් කරන ළමයෙක් කියලා පාඩම් කරන්න නැතුව මහන්සි වෙන්න නැතුව යාට විභාගයක් පාස් වෙන්න බෑනේ. තීර මහන්සි වුණා. විනිසුරයෙක් වුණත් ඔයා ඒකට මහන්සි වෙන නිසා ආසාව තියෙනවා. මොකද පැය 7ක් අපිට අවු හිටන් ඉන්න බෑ ඔයා ඒකට ආස නැත්තම්. ක්‍රීඩකයෙක් වුණත් එහෙමයි කෙටි ක්‍රම නැතුව මහන්සි වෙලා ඒකට ආසාවකින් උනන්දුවෙන් කරනවා නම් Tamante ඒක හරියනවා. ඒ නිසා මන් දෙන ප්‍රධානම පණිවිඩය තමයි කරන දේ කැපවීමෙන් ආසාවෙන් උනන්දුවෙන් කරන්න. බොහොමත්ම ස්තුතියි හේමන්ත බෝතේජු අද දවසේදී අක්ෂරය වැඩසටහනත් සමග එකතු වුණා. අක්ෂරය හිමි ක්‍රීඩා වැඩසටහනත් සමග එකතු වෙලා කතා බහ කිරීම පිළිබඳව ඔබට බොහොම ස්තුතියි. කරන දේ හරියට කරන්න ඔහු තමයි ඔහු කියු අවසන් වචන කිහිපය මේ වැඩසටහනේදී. ඔබට අවශ්‍ය ඉලක්කය කරා යන්නට නම් කරන දේ හරියට කරන්න හේමන්ත බෝතේජු අද කතා බහට එකතු වුණේ. ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයෙක්, විනිසුරුවරයෙක් සහ ලේඛකයෙක්. ලබන සතියේ මේ වෙලාවට අපි හමු වෙමු.